හොඳයි ඔයාලා මේ ඉතින් එකතු වෙලා ඉන්නේ අපේ රැම් ස්ටුඩියෝස් channel එකේ තවත් වීඩියෝ එකක් එක්ක. ඉතින් මේ වීඩියෝ එක ගොඩක් විශේෂයි. ඒකට හේතුව තමයි මේ 2018 අපි කරන පළවෙනි වීඩියෝ ටියුටෝරියල් එක. ඉතින් මේ ටියුටෝරියල් එකේදී අපි ඔයාලට අලුතෙන් software එකක් ගැන කියලා දෙන්න යනවා කියලා මම ඔයාලට post එකේ කියලා තිබ්බා. ඉතින් ඒ software එක මොකක්ද කියලා අපි බලමු. ඔයාලා සමහර දැම්ම පේනව ඇතදී ඒක task bar එකේ තියෙන ඒ තමයි ZBrush කියන software එක. ඉතින් 2017 පැත්තට පොඩ්ඩක් හැරිලා බලනකොට ඉතින් 2017 කියලා කියන්නේ අපේ RAM Studios channel එකට ඒ වගේම තමයි RAM Studios team එකට ගොඩක් ලොකු ඒ වගේම තමයි විශේෂ අවුරුද්දක්. ඒකට හේතුව තමයි අපේ චේස් ගේම් එක අපි පටන් ගත්තා 2017 දී. ඒ වගේම තමයි අපි RAM Studios channel එකත් පටන් ගත්තේ 2017 දී. ඉතින් මේ විශේෂත්ව දෙකම උනේ 2017 හිඳ ඒ 2017 කියන වර්ෂයේ ගොඩක් අපිට මතක ඉන්න වසරක් වෙයි කියලා මම හිතනවා. ඒ වගේම තමයි අපි ගේමක් හදමුද ගේමක් ගහමුද කියන ප්‍රොජෙක්ට් එක පටන් ගත්තා. නැත්තම් ගේම් ඩිවලොප් කරන්න අපි කට්ටිය එකතු කරන්න පටන් ගත්තා. FB group එකක් හදලා ඒ සංදිස්ථානයත් හම්බුනේ එතනින්. ඉතින් අපි හිතනවා 2018 වෙනකොට අපිට ගේම් ඩිවලොප්මන්ට් පැත්තට ගොඩක් ලොකු දෙයක් කරන්න පුළුවන් වෙයි. ඒ වගේම තමයි ගේම් ඩිවලොප්මන්ට් ලංකාවේ අපිට ආරම්භ කරන්න පුළුවන් මේ කියන විශ්වාසය මත අපි වැඩ කරගෙන යනවා. ඉතින් මේ නිසා තමයි ඔයාලට අපි ZBrush software එකක් දැන් ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ZBrush software එකත් දිගින් දිගටම කරගෙන ප්‍රැක්ටිස් කරලා අලුතෙන් දෙයක් ඉගෙන ගන්න. ඉතින් සමහර වෙලාවට ගොඩක් ටියුටෝරියල්ස් වල ඒ කියන්නේ මම අපේ RAM Studios channel එකේ මම සමහර ටියුටෝරියල්ස් පටන් අරගෙන ඊට පස්සේ ඉස්සරහට කරන් යන්න බැරි වෙනවා ගොඩක් ඒවා. ඒ කියන්නේ දිගින් දිගටම ටියුටෝරියල් දාන්න බැරි වෙන අවස්ථාවල් තියෙනවා. ඒකට හේතුව තමයි අපි හැම වෙලෙම කරන්නේ, ඒ කියන්නේ අපේ channel එකෙන් මම හිතන්නේ අපි guide එකක් තමයි දෙන්නේ ඔයා කොයි පැත්තද follow කරන්න ඕනේ කියලා. ඉතින් අපේ ටියුටෝරියල් නැතත් YouTube එකේ ඕනතරම් ටියුටෝරියල්ස් තියෙනවා. ඉතින් ඒ දේවල් බලන්න. ඉතින් ඒ දේවල් බලලා ඔයාලට තනියම ඉගෙන ගන්න පුළුවන්. ඔයාලට බැරි නැහැ, ඔයාලට කවුරුත් කියලා දෙනකන් ඉන්න ඕනේ නැහැ කියන එක තමයි මම කියන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඉගෙන ගන්න. හරි, ඉතින් මම අපි වුණත් ඒ විදිහට තමයි ඉගෙන ගත්තේ. ඉතින් කවදාවත් නවත්තන්න එපා ඉගෙන ගන්න එක. දිගින් දිගටම වැඩ කරගෙන යන්න. 3D side එක, 2D side එක, වීඩියෝ side එක ඕන එකක්. ඉතින් අපි මේ මල්ටිමීඩියා ශාස්ත්‍රයේ ටිකක් උඩට ගමු තව ටිකක්. ඉතින් ඒකට තමයි අපි මේ ඔයාලට දායකත්වය දෙන්නේ, අපි ඔයාලට උදව් කරන්න සූදානම් වෙලා ඉන්නේ. ඉතින් එහෙනම් අපි වැඩිය තවත් කතා නොකර ZBrush software එකට යමු. මේ තියෙන ZBrush software එක ඔයා ඕපන් කරාට පස්සේ පළවෙනියෙන්ම එන විදිය. ඉතින් මේකෙදි පොඩ්ඩක් ගත්ත ගමම ඉන්ටර්ෆේස් එක අවුල් ගොඩක් කටින අමාරුයි කියලා කියන්නේ ඉන්ටර්ෆේස් එක අල්ලගන්න. එහෙම නෑ ඇත්තටම. මේ ZBrush software එක ටිකක් වෙනස් තමයි අනිත් softwares එක බලනකොට. අනිත් softwares කියන්නේ 3D Max, Maya, ඒ වගේ softwares එක බලනකොට මේකේ ඉන්ටර්ෆේස් එක ගොඩක් වෙනස් වෙනවා. ඒ වගේම තමයි controls ගොඩක් වෙනස් වෙනවා. හැබැයි ඔයා එක ටිකක් කල් පාවිච්චි කරනකොට ඔයාට තේරෙයි ZBrush එකට එයාලා දීලා තියෙන්නේ එයාලා ඒ කියන්නේ ඒ software එකත් එක්ක වැඩ කරන්න පුළුවන් හොඳම controls ටික තමයි එයාලට දීලා තියෙන්නේ කියලා ඔයාට තේරෙයි. ඉතින් ඒක ටිකක් කල් යනකොට අතට හුරු වුණාට පස්සේ ඇත්තටම හරිම ලේසි වෙනවා. ඉතින් අතාරින්න එපා අමාරුයි කියලා. ගොඩක් කට්ටිය කියනවා අමාරුයි ZBrush අල්ලගන්න අමාරුයි එහෙම කියලා. ඉතින් අපි බලමු. ඒ නිසා තමයි අපි ඔයාලට දැන් උදව්වක් දෙන්න යන්නේ. ඉතින් අපි බලමු අද කොහොමද viewport එකේ navigation stick කරගන්නේ කියලා. ඉතින් අපි ඊළඟ tutorial එකෙන් තව ඉස්සරහට කතා කරගෙන යමු. එහෙනම් අපි පටන් ගමු. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන තියෙනවා මේ විදියට පොඩි menu එකක් වගේ ඇවිල්ලා මෙතන තියෙනවා එක එක icons. ඉතින් මේවා ගැන අපි ඔයාලට ඉස්සරහට කතා කරන්න. ඉතින් මේ එන්නේ මොකක්ද? මෙතන menu එකක් වගේ ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ light box කියන එක. ඉතින් මොකද්ද මේ light box කියලා කියන්නේ? ඒක නිකන් අර ඔයාගේ projects documents එහෙම open කරන්න තියෙන එකක් වගේ තමයි. කියන්නේ project browser එකක් වගේ තමයි මෙන්න මේ light box එක වැඩ කරන්නේ. ඉතින් ඔයාලට හැම වෙලෙම මේ විදිහට light box එක open වෙනවා ZBrush software එක open කරනකොට. ඉතින් ඔයාලට ඒක අයින් කරගන්න කරන්න තියෙන්නේ මෙන්න මේ light box කියන button එක click කරන එක විතරයි. ඉතින් click කරාට පස්සේ ඔයාලට මේ විදිහට තමයි interface එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලට මේ පැත්තේ මේ විදිහට තියෙනවා C plugin කියලා එකක්. ඊට පස්සේ මේ tool කියලා මේ වගේ ටිකක් තියෙනවා. ඊට පස්සේ පොඩි buttons ටිකක් තියෙනවා. ඊට පස්සේ මේ යටින් තව පොඩි bar එකක් තියෙනවා.
සමහරවිට ඔයාගේ මේ වුණ නැති වෙන්න පුළුවන් වෙනස් වෙන්න පුළුවන් මීට වඩා ඊට පස්සේ මේ පැත්තේ බ්‍රෂස් ටිකක් තියෙනවා ඒ වගේ දේවල් ටිකක් තියෙනවා හරි හැබැයි ඔයාලගේ මේව නැති වෙන්න හේතුව තමයි මම මේක view port එක මට ඕන විදිහට හදාගෙන තියෙන්නේ ඒ හින්දා තමයි ඔයාලගේ මේ සමහරට මීට වඩා වෙනස් වෙන්න පුළුවන් වෙන්නේ මගේ වීඩියෝ එකේදී දකින්නට වඩා ඉතින් මම මේ නිසා මම ඔයාලට ඉස්සරහට කියලා දෙන්නම් කොහොමද මේ විදිහට view port එක ඔයාලට ඕන විදිහට ඔයාගේ වැඩවලට වෙනස් කරගන්නේ කියලා ඉතින් දැනට මම ඔයාලට පේන විදිහට view port එක හදා ගන්න. ඒක කරන්න පුළුවන් මට මේ විදිහට preferences ගිහිල්ලා ඊට පස්සේ configurations ගිහපුවම මෙතන තියෙනවා restore standard UI කියලා option එකක්. එතකොට restore කියලා දැම්මට පස්සේ ඔයාලට එන විදිහටම මගේ පෙන්නනවා. ඉතින් ඔයාලට තේරෙනවා ඇති දැන් ඔයාලගේ ZBrush එක open කරමුමත් මේ විදිහට තමයි තියෙන්නේ දැන් මගේත් ඒ විදිහට තමයි තියෙන්නේ. ඉතින් custom UI එක මම අයින් කරා. හොඳයි. ඉතින් මේ විදිහට තිබ්බට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මොකක්ද object එකක් අරන් වැඩ කරන්න පටන් ගන්න එක. කොහොමද ඔයා මොකක් හරි object එකක් ගන්න. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන tool කියලා option එකක් තියෙනවා. මෙතන මේ tool කියන option එකත් එක්ක ඔයාලට පේනවා ඇති cylinder එකක් තියෙනවා. හරි. අපි මේ cylinder එක ගමු. මේ cylinder එක මෙතනින් select කරනවා. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මෙතන click කරොත් ඔයාලට පේනවා ඇති මේ විදිහට පොඩි window එකක් එනවා මෙන්න මේ button එක select කරපුවාම ඔයාලට පොඩි window එකක් එනවා මේ window එකේ quick pick කියලා මෙහෙම තුනක් තියෙනවා ඊට පස්සේ 3D meshes කියලා ගොඩක් තියෙනවා ඊට පස්සේ 2.5D brushes කියලා brushes ටිකක් තියෙනවා ඉතින් මොකද්ද මේ 2.5D ඒව ගැන අපි කතා කරමු ඉතින් 3D meshes වලින් මම මට ගන්න පුළුවන් ඕන sphere එකක් ගන්න පුළුවන් cube එකක් ගන්න පුළුවන් ඔයාලට ඕන එකකින් sculpting කරන එක පටන් ගන්න පුළුවන් ඉතින් මම කලින් කිව්වේ නැහැ ZBrush කියන්නේ sculpting software එකක් කියලා. ඉතින් මම හිතනවා ඔයාලගේ දන්නවා ඇති කියලා. ZBrush කියලා කියන්නේ sculpting software එකක්. ඒ කියන්නේ අඹලා අර නිකන් මැට් ක්ලේ වලින්, ඒ කියන්නේ මැටි වලින් මොනවා හරි හදනවා. අතින් අපි හදනවනේ. එක එක අපිට හදන්න පුළුවන් එක එක හැඩ එහෙම අන්නේ වගේ එකක් තමයි ZBrush කියලා කියන්නේ. ඒක digitalize කරපු software එකක් තමයි ZBrush කියලා කියන්නේ. ඉතින් මම මේකෙදි ඉස්සෙල්ලම කියුබ් එකක් ගන්න පුළුවන් මට සිලින්ඩර් එකක් ගන්න පුළුවන් කමන්නේ අපි කියුබ් එකක් ගමු මම මේ විදිහට කියුබ් එකක් සිලෙක්ට් කරාට පස්සේ ඔයාලට පේනවා ඇති මට මේ විදිහට කර්සර් එක ඇවිල්ලා තියෙනවා කියුබ් එක අඳින්න පුළුවන් වෙන විදිහට ඉතින් ඔයාලට කියුබ් එක ඇඳ ගන්න පුළුවන් වෙන්නේ මෙතන මේ විදිහට ලෙෆ්ට් ක්ලික් කරලා ඊට පස්සේ පොඩ්ඩක් ඩ්‍රැග් කරාම ඔයාලට පේනවා ඇති කියුබ් එක ඇඳෙනවා කියුබ් එක ඇඳුනට පස්සේ මේ කියුබ් එකට ඔයා මොන හරි කරන්න ඕනේ කියමුකෝ අපි තුමු මෙවට මේ කියුබ් එක රොටේට් කරන්න ඕනේ හරි මොන හරි කරන්න ඕන යනවා ඉතින් ඔයා පොඩ්ඩක් ටෙස්ට් කරලා බලනකොට එකපාර මෙන්න මේ විදිහට තව කියුබ්ස් ගොඩාක් ඇඳෙනවා හරි ඒකට හේතුව තමයි ඔයා කියුබ් ටූල් එකේ ඇක්ටිවේට් කරලා තියෙන නිසා ඉතින් කොහොමද අපි මේ එක කියුබ් එක ඇඳලා ඒ කියුබ් එකේ එඩිට් කරන එඩිට් කරන්න යන්නේ ඒක කරන්නේ මෙහෙම ඔයාලට මේ විදිහට ගොඩාක් ආවොත් එහෙම ඔයාලට පුළුවන් control n කියන බටන් එක ඔබලා අර ටික රීසෙට් කරලා දාන්න ඊට පස්සේ ඔයාලට පුළුවන් ආයෙමත් මේ විදිහට ඔයගේ කියුබ් එක ඇඳ ගන්න. කියුබ් එක ඇඳගත්තට පස්සේ ඔයාලට මේ කියුබ් එකේ එඩිට් කරන්න ඕනේ නම් මොන හරි ඔයාලට කරන්න තියෙන්නේ මෙතන උඩ භාගයේ තියෙනවා එඩිට් ඔබ්ජෙක්ට් නැත්නම් T කියන්නේ ඒකේ ෂෝට්කට් එක. ඉතින් T කියන එක දැම්මොත් එහෙමත් නැත්නම් එඩිට් කියන බටන් එක මෙතනින් ප්‍රෙස් කරොත් ඔයාලට මේ විදිහට උඩින් ලයින්ස් දෙකක් යනවා පේනවා ඒකින්නේ මේකට ෆ්‍රේම් එකක් එනවා. ඉතින් මේ ඊට පස්සේ ෆ්‍රේම් එක ආව කියලා කියන්නේ ඔයා දැන් මේ ඔබ්ජෙක්ට් එකේ එඩිට් මූඩ් එකේ ඉන්නේ. ඔයාලට පුළුවන් දැන් ඔබ්ජෙක්ට් එක රොටේට් කරලා ඒ වගේ දේවල් කරලා බලන්න. ඉතින් කොහොමද මේ view එක ඔයා රොටේට් කරලා ඒ විදිහට බලන්නේ? ඉතින් මම ඔයාලට ඒකේ ෂෝට්කට් කීස් ටික කියලා දෙන්නම්. මේ විදිහට තමයි ඔයාලට කරන්න පුළුවන් ඉන්නේ. අනිවාර්යෙන් ෂෝට්කට් කීස් ටික ඔයාලට පුරුදු වෙන්න වෙනවා ZBrush එක වැඩ කරනවා නම්. පළවෙනි එක තමයි viewport එක rotate කරන්නේ කොහොමද viewport එක rotate කරනවා නම් ඔයාලට කරන්න තියෙන්නේ left mouse button එක click කරගෙන මෙන්න මේ විදියට drag කරන එක ඔයාගේ mouse එක. එතකොට ඔයාලට පේනවා ඇති ඔයාගේ 3D cube එක මේ විදියට ඒ පැත්තට මේ පැත්තට හැරවෙනවා කියලා. ඊට පස්සේ දෙවෙනි එක තමයි කොහොමද ඔයාගේ object එක pan කරන්නේ. ඔයාගේ object එක pan කරන්න නම් ඔයාලට කරන්න තියෙන්නේ alt button එක ඕල්ට් බටන් එක ප්‍රෙස් කරගෙන ඔයාගේ ලෙෆ්ට් බටන් එකෙන්
මේ විදිහට ඔයාලට pan කරන්න පුළුවන්. ඔයාගේ object එක මේ විදිහට එහෙට මෙහෙට pan කරලා බලන්න පුළුවන්. ඉතින් කොහොමද අපිට left එකෙන් පුළුවන් මේ විදිහට rotate කරන්න. Alt එකත් එක්ක press කරගෙන කරොත් ඔයාලට පුළුවන් එක pan කරන්න. ඊට පස්සේ ඔයාල කොහොමද මේක zoom in zoom out කරන්න. Zoom in zoom out කරන්න නම් ඔයාලට කරන්න තියෙන්නේ පොඩි වැඩ. හැබැයි මේක සමහරවිට පැටලෙන්න ඉඩ තියෙනවා. ඒක තමයි ඔයා old button එක click කරලා ඒකත් එක්ක left button එක click කරලා old එකට යන්න දෙන්න ඕනේ. යන්න දීලා left එක click කරොත් zoom in zoom out වෙනවා. හරිද? ඒක ටිකක් දිග වැඩි වෙයි. ඉස්සලම ගන්න ඕනේ old එකත් එක්ක left mouse button එක click කරලා ඒත් එක්කම old button එක අතාරින්න. අතාරියට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදියට මවුස් එක drag කරනකොට ඔයාගේ object එක zoom in zoom out කරන්න. හරි. එතකොට අපිට දැන් options තුනක් ගන්න. පළවෙනි එක තමයි rotate කරන එක. දෙවෙනි එක තමයි pan කරන එක. ඊළඟ එක තමයි මොකද්ද? zoom in zoom out කරන එක. මේ විදියට zoom in zoom out කරනවා. ඒක පොඩ්ඩක් මටත් එකපාර පැටලෙනවා. ඊට පස්සේ ඔයා කොහොමද මේකේ එක එක සයිඩ් බලන්න. අපි දන්නවා 3D Max එකේ view port 3 4ක් තියෙනවා. 3 4න් එක එක left side එක top side එක එහෙම බලන්න පුළුවන්. මේකෙත් එහෙම බලන්න පුළුවන්. ඔයාට කරන්න තියෙන්නේ මේ විදියට ඔයාට බලන්න ඕනේ ෆේස් එක ලාවට මේ විදියට rotate කරගෙන අපේ පැත්තට. ඊට පස්සේ shift එක ඔබන එක. හරි. නිකන් shift එක ඔබන්න බෑ. left click කරලා, ඒ කියන්නේ left click කරගෙන ඉන්න ඕන. මේ විදියට left click කරගෙන පොඩ්ඩක් rotate කරලා ඉන්න ගම shift එකේ වුත් මේ විදියට ඒ පැත්ත view port එක වගේ අර නිකන් orthographic view එක ඔයාලට දෙනවා. ඉතින් orthographic view එක මේ හැම වෙලාවෙම තියෙන්නේ. ඒ කියන්නේ isometric view එකක් තමයි මේ හැම වෙලාවෙම තියෙන්නේ. හරි. isometric කියන එක සමහරවිට ඔයා දන්නේ නැතුව ඇති. කොහොම වුණත් isometric විදිහට තමයි තින්නේ. ඒ කියන්නේ මේ lines එහෙම එකකින් එකට parallel වෙනවා. හැබැයි අපිට ඇත්ත ලෝකේ දකිද්දි ඒ විදිහට නෙමෙයි. අපි ඇත්ත ලෝකේ දකින්නේ perspective විදිහට. ඉතින් ඔයාලට ඔයාගේ object එක perspective විදිහට බලන්න ඕන. ඔයාලට කරන්න තියෙන්නේ P button එක press කරන එක. P button එක press කරාට පස්සේ ඔයාලට පේනවා ඇති view එක පොඩ්ඩක් පේන විදිහ වෙනස් වෙනවා. මේ විදිහට තමයි ඔයාලට perspective view එක ගන්න පුළුවන්. P button එක press කරලා ඊට පස්සේ ඔයාගේ object එක අපි හිතමු ඔයාගේ object එක ඔයාගේ මේ විදිහට pan කරලා ඊට පස්සේ ඔයාට මේක screen එක මැදට ආයමක් ගන්න ඕනේ. ඒ වගේ ලාට ඔයාට F key එක press කරන්න පුළුවන්. F key එක press කරපුවම මේ විදිහට ඔයාගේ object එක screen එකේ මැද්දට එනවා. ඉතින් මේ කියන options ටික ඔක්කොම මෙතන තියනවා කියලා ඔයාලට සමහර තේරෙනවා ඇති. මේ තියෙන rotate කියන එක ඔයාලට පුළුවන් rotate කියන එක මෙතනින් මේ විදිහට click කරලා rotate කරන්න. ඒ වගේම තමයි scale කරන්න පුළුවන් වට මේ විදිහට. ඊට පස්සේ move කරන්න වට පුළුවන් මේ විදිහට. ඊට පස්සේ මෙන්න මේ F කියන frame කියන එක ඔයාලට මෙතනින් දාන්න පුළුවන්. ඊට පස්සේ ඒ වගේම තමයි මෙතන තියෙන y axis එක වටේ කරකවන්න, මේ තියෙන ඔක්කොම axis වටේ කරකවන්න. ඒ වගේ දේවල් තියෙනවා. ඊට පස්සේ මේ තියෙන perspective කියන එක අපි අර P button එකෙන් කරපු එක. ඊට පස්සේ ඔයාලට තියෙනවා zoom in zoom out කරන්න. හැබැයි මෙතනදි canvas එක තමයි zoom in zoom out වෙන්නේ. හරි. දැන් මෙතන actual දාන්න පුළුවන්. මෙතන half. ඊට පස්සේ ඒ වගේ controllers ටික මෙතන තියෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ විදිහට scroll කරන්න මේක. මෙතන actual කියන එක දාන්න. ඉතින් ඒ වගේ අර කරන ඔක්කොම options ටික ඔයාලට මෙතනිනුත් කරන්න පුළුවන්. හැබැයි shortcuts ටික පුරුදු වෙන්න කියලා තමයි මම recommend කරන්නේ. මොකද softwares එක වැඩ කරනකොට මේ shortcut පුරුදු වෙන එකෙන් ඔයාලට පුළුවන් ඔයාගේ speed එක වැඩි කරගන්න වැඩ කරන. ඉතින් අලුත් අවුරුද්දේ ඔයාලට මම හිතනවා ආරම්භයක් මම ඔයාලට ලබා දුන්නා කියලා. අලුත් software එකට ඔයාලා තාමත් use කරලා නැත්තම් ඉතින් එහෙනම් අපි ඊළඟ tutorial එකකින් හම්බෙමු. මොනවද C brushing කරන්න පුළුවන් වැඩ කියලා බලන්න. එහෙනම් ඔයාලට සුබ දවසක්. Thank you.